දන්නවා මේ මොහොත වෙනකොට ඔහුගේ කාල සීමාව තුළ යම් ආකාරයකට ඉතාමත්ම පහළ මට්ටමකට තිබුණු කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම මේ වෙනකොට යම් ආකාරයකට හිස එසවීමක් අපිට දකින්න ලැබෙනවා. පහුගිය දින කීපය තුළ විශේෂයෙන්ම දින පහුගිය දින 4 5 තුළ 34ක් 62ක් 62ක් 75ක් ඊයේදී 57 දෙනෙක් වශයෙන් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඊට පෙර දල වශයෙන් රෝගීන් 20ක් පමණ දිනකට වාර්තා වුණා. ඊටත් පෙර 10ටත් අඩුවෙන් දල වාර්තා වීමක් තිබුණු තත්ත්වයක් සලකා බලනකොට ඊට සාපේක්ෂව මේ වෙනකිට මේ වැඩිවීම ඉතාමත්ම සැලකිල්ලට ගත යුතු බරපතල තත්ත්වයක් හැටියටයි අපි දකින්නේ. මෙහිදී මේ රෝගීන්ගේ වාර්තාවන ආකාරය ගැන සැලකිල්ලට ගත්තහම අපිට වෙන්වෙන් වශයෙන් ඒ ප්‍රදේශවලට වෙන් කරලා කටයුතු කරනවාට වඩා පොදුවේ රටේ සියලු දෙනාම එකාකාරව කටයුතු කිරීමෙන් මේ රෝගයෙන් ආරක්ෂා වීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා ප්‍රථමයෙන්ම රටේ ජනතාවගේ සියලු දෙනාගේම සහය අවශ්‍ය වෙනවා. අපි මේ දක්වා මේ තරමකට මේ රෝගය පාලනය කළෙත් රටේ ජනතාවගේ සහයෝගය තිබුණු නිසා. ඒ කියන්නේ අති බහුතරයක් සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරා, අති බහුතරයක් අවශ්‍ය කරන එන්නත් මාත්‍රා ලබා ගත්තා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ රෝගය පාලනය කිරීමට ඒ සියලු දෙනාගේ සහය ලැබුණා වගේම මේ අද පවතින තත්ත්වය පාලනය කර ගැනීමටත් සියලු දෙනාගේම සහය අවශ්‍ය වෙනවා. මෙහිදී වැදගත් වන්නේ අපි වෙනදා වගේම මේ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වන සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. මේක හැකි හැම අවස්ථාවම කිරීමයි වැදගත් වෙන්නේ. මොකද සමහර විට අහනවා පොදු ප්‍රවාහන සේවයේදී මේක ප්‍රායෝගික නෑ, සමහර සෙනඟ ගැවසෙන ස්ථානවල මේක ප්‍රායෝගික නෑ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ දක්වා මේ රෝගය පාලනය කළේ දරාස් මීඩියා මැඩ්නස් ජූලයි 26 මුදල් 31 වරයි. ඉන්ද්‍රේ දරාස් ඇප් එකේ ඩවුන්ලෝඩ් සෙයි. මේ රෝගය පැතිරෙන්නට තියෙන ඉඩකඩ අවම කිරීමෙන් මිසක් ඉඩකඩ සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් නෙවෙයි. සෙනඟ ගැවසෙන ස්ථානවල ගත කරනකොට ඒ අවස්ථාවේදී දුරස්ථභාවය ආරක්ෂා කරන්න බැරි වුණාට අපිට නිසි පරිදි මුහුණු ආවරණය පැළඳ සිටීමෙන් සහ එම ස්ථානයට ඇතුළු වෙනකොට සහ පිටවන අවස්ථාවන් වලදී අත සෝදා ගැනීමෙන් හුඟක් දුරට මේක පාලනය කරගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් සමග අපිට අර ආචාර සමාචාර විදි වෙනදා වගේම අපි පහුගිය කාල සීමාවේ කළා වගේ දෑත් එක්කොට ආචාර සමාචාර කිරීමෙනුත් ඒ වගේම සිප වැළඳ ගැනීමෙන් අතට අත දීමෙන් අපි කරපු ඒ ආචාර සමාචාර වලින් අපි වැළකී සිටීමෙන් ඒ වගේම නිතර අත් පිරිසිදුව තබා ගැනීමෙන් මේ සෙනඟ ගැවසෙන ස්ථානවලට අත්‍යවශ්‍ය නොවන හේතු මත එක්රැස් වීමෙන් වැළකී සිටීමෙන් මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්. ඒ වගේම මේ මොහොතේ ඉතාමත්ම වැදගත් වෙනවා තවමත් අපිට මේ මෙහත වෙනකොට එන්නත් කටයුතු කරගෙන යනවා කොවිඩ් රෝගයට අදාළව තමන් පළමු එන්නත හෝ ලබාගෙන නොමැති නම් ඒ එන්නත ලබා ගන්න, දෙවැනි එන්නත ලබාගෙන නැති අය දෙවැනි එන්නත ලබා ගන්න, තුන්වෙනි මාත්‍රාව ලබාගෙන නැති අය තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න, හතරවෙනි මාත්‍රාව ලබාගෙන නැති අය හතරවෙනි මාත්‍රාව ලබා ගන්න. විශේෂයෙන්ම මේ වෙනකොට වයස අවුරුදු 60ක්ම වූ ජනතාවත් ඒ වගේම යම් යම් රෝගවලින් පෙරෙන අයත් මේක විශේෂයෙන් සැලකිල්ලටගෙන ඒ තමන්ට නියමිත එන්නත් මාත්‍රාව ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. අනෙක් අයත් මේ එන්නත සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයකම ප්‍රධාන රෝහල්වල මේක ලබා දෙන නිසා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා එන්නත් ලබා දෙන ස්ථානයක් දිනයක් වේලාවක් මේක සකස් කරගෙන ඒ නියමිත ස්ථානයේ නියමිත දිනයට නියමිත වේලාවට ගොස් ඒ එන්නත ලබා ගන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.